කිසිම මිනිස් ආත්මයක් විහිළුවට ගන්න එපා. ඒ තියෙන්නේ වෙනම ලෝකයක් ඈ. දොස්තර කෙනෙක් වෙන්න කලින් කවුරු වෙන්නද? මිනිසෙක් වෙන්න ඕන. හොඳ ලස්සන අය නැද්ද බලු වැඩ කරන? හොඳ අය වගේම මහ කාලකන්ණි ගති තියෙන උන් නැද්ද? ඉන්නවා. මිනිස්සු දිහා බලන්න ඕන ලිංගිකත්වයේ පදනම් කරගෙන නෙවෙයි. මනුෂ්‍යත්වයේ ඉස්සරහින් තියලා. ඉස්සල මිනිස්සු වෙන්න. ඒක වෙන්නේ දැන් පිරිමි කෙනෙක් නම් එයාගේ ප්‍රවේණික කට්ටලේ එයාගේ ලිංග වර්ණ දේහ තියෙන්න ඕන XY කියලා. මේ Y කියන එකෙන් තමයි පිරිමි බව ලැබෙන්නේ. මේක වැරදීමකින් මෙයාගේ පිළිහිටනවා මෙහෙම XXY. තේරුණාද? අපි හිතර මේකට කියනවා ත්‍රිදේහතාව කියලා. මෙහෙම වුණොත් මෙන්න මේ වගේ අය පිරිමි විදිහට ඉපදුනාට ඒගොල්ලන්ගේ ඇඟේ ඉස්මතු වෙන්නේ කාගේ ලක්ෂණද? ගැහැණුවගේ ලක්ෂණ. දැන් ඒතකොට මේක මෙයා හිතලා කරන එකක්ද? නෑ. ඒක ප්‍රවේණිකව එයාට එන ආබාධයක්. දැන් මේ මෙතනින් විද්‍යාවට නවතින්න වෙනවා. විද්‍යාවට සිද්ධ වෙනවා මෙතනින් නවතින්න. මේ මෙන්න මෙහෙම ආවා මෙහෙම නිසා තමයි මෙයා. ඒතකොට මේකට දැන් ධර්මයේ පැත්තෙන් ගත්තොත් ඒක වෙනම ධර්මානුකූල පැහැදිලි කිරීමක් වෙනම ගත්ත හැකියි. කර්මයේ පැත්තෙන් අරගෙන කර්ම විපාක අරගෙන දැන් ඔය කර්මයේ කියපම කුලප්පු වෙන උන්ටයක් ඉන්නෝනේ අපේ රටේ. කර්මයේ කිව්ව ගමන් හිතන්නේ ආ මේ පව් කරලා කියලා. ඒක වැඩි ධර්මයේ දන්නෙත් නැහැ, විද්‍යාව දන්නෙත් නැහැ, සිංහල දන්නෙත් නැහැ, මොකුත් දන්නේ නැහැ. දැන් අපි මේ කර්ම විපාකයක් කිව්ව ගමන් ඔන්න පැත්තක ඉඳන් පොළවේ ගහ ගන්න හදනවා. කර්ම විපාක තියෙන්න පුළුවන්, පුණ්‍ය කර්ම තියෙන්නත් පුළුවන්, පාප කර්ම තියෙන. ඒක දෙකක්. එතකොට මේ ධර්මානුකූල පැහැදිලි කිරීම. දැන් මේ මං කියුවේ විද්‍යානුකූල එක. scientifically මෙහෙම ඕන කෙනෙකුට කිය හැකි. ඊළඟට hormonal imbalances, testosterone ප්‍රමාණයට වඩා මොනවද estrogen count එක වැඩි වෙනවා. මේක අපේ ඇඟ ඇතුලේ වෙන්නේ මේකේ conversion එකක් පිරිමියාගේ. තේරුණාද? අන්න ඒ වගේ එහෙම වුණොත් බැරි වෙලාවට testosterone මේකට වඩා estrogen level එක නැග්ගොත් එයාගේත් අර පිරිමි තමයි. හැබැයි එයාගේ අර ස්ත්‍රී ගති එන්න ගන්නවා. ඊළඟට ටෙස්ටොස්ටරෝන් ලෙවල් එක ප්‍රමාණවත් නැත්තම් එතකොට ඒ දරුවා අර ලිංගිකව පරිණත වෙන්න යන කාලය මොකද වෙන්නේ? වැඩි වෙනවා. පරිණත වෙන්නේ කාලයක් යනවා. එයාගේම වයසේ අනිත් ළමයින්ගේ කටහඬ ගොරෝසු වෙනවා, රැවුල හැදෙනවා, ඔක්කොම හරි සොරාලේ ඉදිරියට එන ඔක්කොම හරි. හැබැයි අර දරුවගේ විතරක් කටහඬේ අර වෙනස එන්නේ නැහැ. ද්විතීක ලිංගික ලක්ෂණ එන්නේ නැහැ. ඔයාලා දන්නවද ඔය අපේ පන්තිවලත් සමහර විට කලාතුරකින් එහෙම ළමයෙක් දෙන්නෙක් ඉන්න පුළුවන්. පිරිමි ළමයිගේ පැත්තේ එහෙම ඉන්න පුළුවන්, ගැහැණු ළමයිගේ පැත්තේ තව එහෙම ඉන්න. ඔය ගැහැණු ළමයිගේ පැත්තේ දැන් ගැහැණු ළමයින්ටත් තියෙනවා ඔය ටර්නර් සහ ලක්ෂණය කියලා එහෙම. ඒ වගේ දේවල් ආවහම තව ඊළඟට හෝමෝන ප්‍රශ්න එහෙම ආවහම ගැහැණු ළමයි එහෙම්මම පරිවර්තනය වෙනවා. කවුරු බවටද? පිරිමි අය බවට. ශිෂ්ණයක් පවා වර්ධනය වෙනවා. ඔව් ඒක පුදුමයි. හැබැයි ඒක විද්‍යානුකූලව වෙන එකක්. ඇළමයි මේක මේගොල්ලෝ සමහර අය මේමයි. සමහර අය ලෝකේ තමන් ගැහැණු ළමයෙක් විදිහට ඉපදුනාට එයා කැමති කවුරු විදිහට ජීවත් වෙන්නද? පිරිමි කෙනෙක්. ඒක දැන් කාගේ කැමැත්තද? ඒක ඒගොල්ලන් කැමැත්ත. ඒකට බාධා කරන්න හෝ ඒක එපා කියන්න හෝ ඒ අයව සමාජෙන් කොන් කරන්න අපිට අයිතියක් තියෙනවද? ඒ කවුද අයිතිය දීලා තියෙන්නේ? එහෙම කවුරුත් දීලා නැහැ. එහෙම අයිතියක් අපිට නැහැ. පිරිමි ළමයෙක් අපි හිතමු එයාට හිතෙනවා මම ගැහැණු ළමයෙක් විදිහට හිටියොත් හොඳයි කියලා. පිරමෙලමකට හිතෙන්න පුළුවන් මම මෙහෙම ඉඳලා බෑ, ගෑනු ළමයෙක් විදිහට මං ඉන්නවා. ඒ ළමයා පටන් ගන්නවා කොණ්ඩේ දික් කරන්න. තේරෙනවද? ලිප්ස්ටික් ගන්න. එමෙ ඉන්නවා. එතකොට ඒ වගේ ඒ ගැහැණු අය කරන වැඩ කරමින් ළමයා එයාගේ ජීවිතය ඒකට සමාජයේ අනිත් අයට අයිතිය නැහැ විරුද්ධ වෙන්න. අම්මා තාත්තගේ තීරණ ඒගොල්ලන්ගේ. මොකද දරුවාගේ අයිතිය ඒගොල්ලන්ටනේ තියෙන්නේ කසාද බඳිනකම්. එතකොට මේ දෙමව්පියෝ නෙමෙයි මම මේ කතා කරන්නේ, සමාජයේ බහුතරයකට. ඒ නිසා මේ මට මුණ ගැහිලා තියෙන අපේ පන්තිවල ළමයි මේ මේගොල්ලන්ට කියන්නේ පුතා මේ ට්‍රාන්ස්ජෙන්ඩර්ස්ලා කියලා. කවුද කියන්නේ? ට්‍රාන්ස්ජෙන්ඩර්ස්. ඒ කියන්නේ සංක්‍රාන්ති ලිංගිකයෝ. සංක්‍රාන්ති ලිංගික. එහෙම වුණාම එහෙම අයව ඔය දරුවෝ බොහොම මේ සාමාන්‍ය අය විදිහට දකින්න හිතක් හදාගන්න. අපි අසාමාන්‍ය විදිහට දැක්කට කමක් නැහැ, අසාමාන්‍ය ගති ලක්ෂණ විදිහට දැක්කට කමක් නැහැ. ත්‍රස්තවාදීක වගේ එකෙක් ආවොත් ඔයත් අපි අතරමනේ, අපි ඔක්කොම එකට මැරිලා යන් කියලා අපි ඌව බදා ගන්න නේ ගිහින්.
නේද? මිනිහදියා ටිකක් විමසිලිමත් දැසින් බලලා පොලිසියට කියනවා. එහෙම කරන්න ඕනයිද අරගොල්ලෝ? නෑ නෑ. ඇයි දන්නවද මට ගොඩ මුණ ගැහිලා තියෙනවා අපේ පන්තිවල ළමයි මැවිලා. ඔයාලා දන්නේ නැහැ ළමයි. එහෙම වුණාම දැන් අපි හිතමු කොන්න පිරිමි ළමයිගේ කටහඬ තාම ගෑනු ළමයිගේ වගේ. අපි එහෙම හිතමු කොහොමද තාම අර පරිණත වෙලා නැහැ. ඒ සොරාලේ වුමනා වෙනස්කම් වෙලා නැහැ. වෙන්න පුළුවන් නේ. ඊළඟට අර විදිහේ මේ ක්ලයින්ෆෙල්ට් එකක් වෙන්න පුළුවන් නේ. එහෙම වුණාම ඒ ළමයි මාරෙට මානසික වැටෙනවා. ඇයි? එයාගේම සමෝහයසේ අනිත් අය කෙලින්ම ගන්න ඕනේ විහිළුවට. මේ පන්තියේ දරුවෝ මේ මම කියන්නේ බොහොම ආදරෙන් කිසිම මිනිස් ආත්මයක් විහිළුවට ගන්න එපා. ඒ තියෙන්නේ වෙනම ලෝකයක් ඈ. ඔයාලා මේ හිතලා බලන්න ඔයාලගේ ලෝකය කියලා කියන්නේ ඔයාලා උපත්ති ඉඳන් අද වෙනකන් ගියපු ජීවිත කාලේ නෙමෙයිද? ඒක වෙනම ලෝකයක් නේ ළමයි. එහෙම ලෝකයකට අනිසි බලපෑම් කරන්නවත් මේ අපහාස කරන්නවත් කිසි කෙනෙකුට අයිති නැහැ. ඒ සමහර දැන් හරි ට්‍රාන්ස්ජෙන්ඩර්ස් නොවන අය ගමු, සාමාන්‍ය අය ගමු, ඒ අය අතර නැද්ද හොඳ අය? හොඳ අය වගේම මහ කාලකන්ණි ගති තියෙන උන් නැද්ද? ඉන්නවා. අරගොල්ල අතරත් එහෙමයි. නරක අයත් ඉන්නවා. ඒ වගේමයි කොහොමද? හොඳ අයත් ඉන්නවා. ඒ නිසා මිනිස්සු දිහා බලන්න ඕන ලිංගිකත්වයේ පදනම් කරගෙන නෙවෙයි. මනුෂ්‍යත්වයේ ඉස්සරහින් තියලා ඉස්සල මිනිස්සු වෙන්න. ඒ මිනිස්සු කොහොම හරි ඔළුව උස්සගෙන ජීවත් වෙන්න හදනවා. අපි උඩ පැන පැන එහෙම කරන්න එපා. මේ කතාවක් මම අහුව එක්කෙනෙක් කියපු. එයා කියනවා මේ මට මතක නැහැ කවුද කින්ද මන්ද කියන එක. එයා කියනවා එයා රස්සා හොයාගන්න ගියාලු. ඒ වගේම ඒ වගේ දොට්ට දානවලු, කණ්ඩ බොණ්ඩ දෙන්නේ නැහැලු, ඉන්න හිටින් තනන් දෙන්නේ නැහැලු. ඉස්සල මිනිස්සු වෙමු. ඉස්සල මිනිස්සු වෙමු. ලිංගිකත්වයේ පස්සේ තෝරගමු. ඉස්සල මිනිස්සු වෙන්න. එහෙනම් කවදාකවත් අපේ පුතාලා මේ කිසි කෙනෙක්ට එහෙම කොන් කරන්න මේ පන්තියේ දැන් මෙහෙම හිතන්නකො. ට්‍රාන්ස්ජෙන්ඩර් සීන් එක පැත්තකින් තියන්නකො. ළමයෙක් ඉන්නව වෙන්න පුළුවන්, ඉන්නෙක් ඉන්නවා මූණේ ටිකක් ලොකුයි. එයාගේ තියෙන ඒ ඔන්න ටිකක් වෙනස් අනිත් ළමයින්ට වඩා. දැන් අපි ඒ ඉන්නට බැලලා හරියනවා. එහෙම කරන්නේ නැහැ. ඒක සදාචාර සම්පන්න නැහැ. ළමයෙක්ගේ පාටක් අල්ලගෙන උස මිටි බව දැන් ওই මහත ළමයින්ට කෙලින්ම. හැබැයි එහෙම මේ කවදාකවත් එහෙම කරන්නේ නැහැ. මිටි කෙනා අල්ලගෙන එහෙම එහෙම කියන්නේ නැහැ. කාලගෝලය කියනවා. එහෙම කරන්නේ අවම සදාචාරය කියලා කියන්නේ මිනිස්සුන්ගේ අඩුපාඩුකම් දැක දැක කියන එක නෙමෙයි. නිතර මේ ඔය දරුව මේ නිතරම මිනිස්සු තුලින් තමන්ව දකින්න හුරු වෙන්න. මිනිස්සු තුලින් තමන්ව දකින්න හුරු වෙච්ච දවසට ඔය දරුවෝ පැසුණු පුද්ගලයෝ වෙනවා, පරිණත මිනිස්සු වෙනවා. මං අර හැමදේ හැම වෙලෙම කියන්නේ දොස්තරල වෙන්න ඕනත් එහෙම. ඔයාලා හිතන්නේ දොස්තරල වෙන්නනේ. හොඳයි ඒක. දොස්තර කෙනෙක් වෙන්න කලින් කවුරු වෙන්නද? මිනිස්සෙක් වෙන්න ඕන. එතකොට තමයි එන ලෙඩුන්ව ලෙඩු විදියට පේන්නේ. මිනිස්සෙක් නොවි දොස්තර කෙනෙක් වුණාම ලෙඩෙක් ඇතුළ වෙනකොට පේන්නේ 10 කොලයක් ඇවිදගෙන එනවා වගේ. ටියුෂන් ගුරුවරයෙක් වෙන්න ඕන නම් ගුරුවරයෙක් වෙන්න කලින් මිනිහෙක් වෙන්න, මිනිස්සෙක් වෙන්න. නැත්තම් ළමයි එනකොට පේන්නේ 10 කොල එනවා වගේ. හරි ප්‍රශ්නයක් ඒක. මිනිස්සු උස් පහත් වෙන්නේ ලිංග ભેදයෙන්ද, වර්ණ ભેදයෙන්ද, උස මිටි බවෙන්ද, නැත්තම් කරන ක්‍රියාවෙන්ද? හොඳ ලස්සන අය නැද්ද බලු වැඩ කරන? ඉන්නවා ඉන්නවා. ඒ වගේමයි හොඳ වැඩ කරන අයත් ඉන්නවා. ඒ නිසා ඈ